සුදසක් හැමෝටම අද 2024 ජූනි 24 වෙනිදා මේ මොහොතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උත්කර ඇති විශේෂ නිවේදන සම්බන්ධව අපේ අවධානය යොමු වන්නේ විශේෂයෙන්ම මේ නිවේදනය වැදගත් වෙනවා 2020 2024 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් අය වෙනුවෙන් 2020 2024 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින 10කින් නිකුත් කරන බවට සමහර මාධ්‍ය වාර්තා මීට පෙර අවස්ථාවක පළ තිබුණා ඒ සම්බන්ධව එතැන් නිවැරදි කාරණේ කුමක්ද කියලා අධ්‍යාපන අමාත්‍යාංශය දැන් නිවේදනයක් මගින් ඉදිරිපත් වෙනවා. 2023-2024 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන පළමු මාධ්‍ය වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක්. 2023 වසරට අදාළ අධ්‍යයන ප්‍රසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින 10කින් නිකුත් වනු ඇති බවට පළමු මාධ්‍ය වාර්තා අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නිවාජ විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ එලෙස නිකුත් කිරීමට නියමිතව ඇත්තේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය GIT විභාගයේ ප්‍රතිඵල බවයි. ඒ අනුව එය සාමාන්‍ය පෙළ විභාගයෙන් නොව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ලෙස වෙනස් විය යුතු බව වැදුරට සඳහන්. 2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මේ මාස 6 වෙනිදා සිට 15 වෙනිදා දක්වා පැවැත්ුණා. එහි ඇගේම් කටයුතු පසුගිය 18 වෙනිදා අවසාන දුටුවා. එහි පළමු අදියර සාමාන්‍ය විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ තවමත් පැවති නැහැ. ඒ අනුව ප්‍රතිඵල තවත් මාස කිහිපයකින් උත්ීමට නියමිත තිබෙනවා. අපි නැවතත් මේ නිවේදනයට අවධානය යොමු කරමු. 2023 වසරට අදාළ අධ්‍යයන ප්‍රෝත්සාහක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දින 10කින් නිකුත් වනු ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ එලෙස නිකුත් කිරීමට නියමිත ඇත්තේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය GIT විභාගයේ ප්‍රතිඵල බවයි. ඒ අනුව එය සාමාන්‍ය පෙළ විභාගයෙන් නොව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ලෙස වෙනස් විය යුතු බව වැදුරට සඳහන්. 2023 වසරට අදාළ සාමාන්‍ය විභාගය පසුගිය මේ මාස 6 වෙනිදා සිට 15 වෙනිදා දක්වා පැවැත්ුණා. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වල පළමු අදියර පසුගිය 18 වෙනිදා අවසාන දුටුවා. ඒ කෙසේ වුවත් මේ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ තවමත් පැවැත්වෙන්නේ නැහැ. එනිසා සාමාන්‍ය විභාගයේ අවසාන ප්‍රතිඵල ලබා ගැනීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති.